අඩමින් සාකච්ඡා කරන්නේ කාන්තාවන්ගේ පියවරු, එහෙම නැත්නම් ස්තන ග්‍රන්ථි, ඒත් එක්කම ඒ වගේ ව්‍යුහය සහ ඒ වගේ මගේ නිටුවන කාර්ය පිළිබඳව. ඉතින් ස්තන ග්‍රන්ථි කියන ඒවා කාන්තාවකට යුගලක් පිහිලා තියෙනවා. මේවා විවිධ හැඩයන්ගෙන්, ඒත් එක්ක විවිධ ප්‍රමාණයන්ගෙන් සකස් වෙලා තියෙනවා. සමහර අයගේ ප්‍රමාණය විශාලයි, තවත් සමහර අයගේ ප්‍රමාණය කොඩයි. ඒත් එක්ක මේවා විවිධ හැඩයන්ගෙන් යුක්ත වෙලා තියෙනවා. ස්තන ග්‍රන්ථි නැත්තම් පියවරු කාන්තාවකට රූපාලංකාරය සඳහා වැදගත් වෙනවා. වුණාට මේක මගින් ඉටුවන ප්‍රධානම කාර්යය තමයි මෞකිරි නිෂ්පාදනය කිරීම. එතකොට ස්තන ග්‍රන්ථි පිහිටන්නේ ශීරපාය සත්වයන්ට විතරයි. එතකොට ශීරපාය සතුන් තමයි ස්තන ග්‍රන්ථි දරන්නේ. ඒ ස්තන ග්‍රන්ථි වල කිරි නිපද වෙනවා. ඒත් එක්කම එයාලගේ දරුවන්ට නැත්තම් පැටවුන්ට කිරි ලබා දීලා පෝෂණය කරනවා. එතකොට ස්තන ග්‍රන්ථියක ව්‍යුහය ගත්තොත් මෙන්න මේක තුල අඩංගුලා තියෙනවා කණ්ඩිකා, එහෙම නැත්තම් ගර්තිකා කියන එකක. එතන මෙන්න මේ ගර්තිකාවක් ආස්තන වෙලා තියෙනවා කිරි නිපදවන අපිච්ඡද සෛලවලින්. එතන මෙන්න මේ කුඩා ගර්තිකාවකට කුඩා නාලිකාවක් සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ නාලිකා කිහිපයක් එකතු වෙලා විශාල ශීරදර ප්‍රණාලයක් සකස් වෙනවා. එතන මේ ශීරදර ප්‍රණාලයේ තියෙනවා කිරි සංචිත වන ශීරදර කෝටරකයක්. එතන මෙන්න මේ ශීරදර ප්‍රණාල වෙන වෙනම තනපුඩුව වෙත විවෘත වීම සිදු වෙනවා. එතන මේ තනපුඩුවත් ඒවට තියෙන අරියල පටකෙත් තියෙනවා ස්පර්ශ සංවේදී ප්‍රතිග්‍රාහක. ඒකම තවත් දෙයක් තමයි අර මංකුව ස්තන ග්‍රන්ථ තුල පිහිලා තියෙනවා කණ්ඩිකා නැත්තම් ගර්තිකා, අනේ අවට තියෙනවා සින්දු පේශි පටක. එතකොට මෙන්න මේ කිරි නිෂ්පාදනයට හෝමෝන අවශ්‍යයි. ඉතින් මේ මෞඛ්‍ය නිෂ්පාදනයට පූර්ව පිටුවේ නිපදවන ප්‍රොලැක්ටින් හෝමෝන එක අවශ්‍යයි. ඉතින් සාමාන්‍ය තත්ත්වයකදී මේ ප්‍රොලැක්ටින් හෝමෝනේ නිෂේධනය වෙලා තමයි පවතින්නේ. ඒත් එක්කම ගර්භණී අවධියේදී මේ ප්‍රොලැක්ටින් හෝමෝන එක අනර දරුවා සහ මව සම්බන්ධ කරන කල්ල මන්දේ මගින් ශ්‍රාවෙන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් මගින් නිෂේධනය වෙලා තමයි පවතින්නේ. නමුත් දරුවා බිහි වුණන් පස්සේ කාලමන්දි අතර සම්බන්ධතාවයේ නැති වෙන හින්දා මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් පහළ ගිහිල්ලා ඒ නිෂේධනය කියන එක ඉවත් වීම සිදු වෙනවා. ඒක දරුවේ කීපදීලා ඒ දරුවා කිරි උරාපනකොට අර තනපුඩුවේ සහ ඒ අරියල පටකයේ තියෙන ස්පර්ශ සංවේදී ප්‍රතිග්‍රහක උත්තේජනය වෙලා ඒ ස්නායු මේ පණිවිඩය ගමන් කරනවා හයිපොතලමසට. ඒක හයිපොතලමස මගින් පූට පිටියුට උත්තේජනය කරලා ප්‍රොලැක්ටින් කියන හෝමෝනේ නිදහස් කරලා මෞඛ්‍ය නිෂ්පාදනය කියන එක උත්තේජනය වෙනවා. ඒත් එක්කම දරුවා කිරි උරා බොනකොට ස්පර්ශ සංවේදී ප්‍රතිග්‍රහක මගින් අපර පිටියුටරියට පණිවිඩය යවනවා. අපර පිටියුටරියෙන් ඔක්සිටොසින් කියන හෝමෝන එක ස්‍රාව වෙනවා. ඒ ඔක්සිටොසින් මගින් අද සින්දු පේශි සංකර්ෂණය කරලා මෞකිරි එළියට නිදහස් කිරීම සිදු කරනවා. එතකොට මෙන්න මේ මෞකිරි නිෂ්පාදනය කියන එක හෝමෝනමය සහ ස්නායුමය පාලනය යටතේ සිදුවන ක්‍රියාවලියක්.